පෙබරවාරි 21 වෙනිදා සැබෑ ආශිර්වාදය යනු කුමක්ද? ගීතාවලිය 128 වන පරිච්ඡේදයේ පළවන පදය. ස්වාමින් වහන්සේ කෙරෙහි බයවන්නා වූ, උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්නා වූ සියල්ලෝම වාග්යවන්තයෝය. උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්නා වූ යනුවෙන් සඳහන් කොටස තවත් බයිබල් අනුවාදයක එතුමන්ගේ ජීවිතය ගත කිරීම නොහොත් උන්වහන්සේමෙන් ජීවිතය ගත කිරීම යනුවෙන් සඳහන් වී ඇත. දෙවියන් වහන්සේට ඉතා සමීපව ජීවත් වන්නු සැබවින්ම ආශිර්වාදලත් ජන කොටසකි. සැබෑ ආශිර්වාදය වනාහි දෙවියන් වහන්සේ හා සමග ඇති සමීපත්වයයි. දෙවියන් වහන්සේගේ දෙනෙත් අභියස ආශිර්වාදලත් මිනිසයා වන්නේ ධනවත් ප්‍රසිද්ධ උගත් දක්ෂ සෞඛ්‍ය සම්පන්න ආදී තැනැත්තන් නොවේය. දෙවියන් වහන්සේ හා සමග සමීපව ජීවත් වන කෙනෙක්ය. ඔහු හුදෙක් ධනවත් හෝ භෞතික සම්පත්වලට හිමිකරුවෙකු හෝ නොවිය හැක. ආශිර්වාදලත් යුග දිවියක් යනු සමාජයේ ඉහළ තලයක වැජබෙන සුවිසල් මන්දිරයක් ඇති භෞතික සම්පත්වලින් සපිරි නිරෝගී දෙපලකගෙන් සමන්විත එකක් නොවේය. ආශිර්වාදලත් යුග දිවියකට හිමිකම් පෑමට එම දෙපල අනේක දුක්කම් කටළු මැද්දෙහි පවා දෙවියන් වහන්සේට ලංව දිවි ගෙවිය යුතුය. ආශිර්වාදාත්මක දිගු හෝ කෙටි ජීවිතයක් යනු දෙවියන් වහන්සේට සමීපව ගත කෙරෙන ජීවිතයකි. ඔබට මතුවන ගැටලු ඔබව දෙවියන් වහන්සේට සමීප කිරීමට හෝ දෙවියන් වහන්සේගෙන් ඈත් කිරීමට හෝ පුළුවන්. ප්‍රශ්නය වෙත ඔබ දරන ආකල්පය මත එය රඳා පවතී. යේසුස් වහන්සේ සමග මිනිසයන් දෙදෙනෙක් ඇනගසනු ලැබුවෝය. දෙදෙනාම සොරුන්ය. දෙදෙනාම එකම දින දඩුවමට ලක් කරනු ලැබූහ. දෙදෙනාම එකලෙස යේසුස් වහන්සේව දුටුවෝය. කුරුසිය මත එල්ලීගෙන දෙදෙනාම යේසුස් වහන්සේගේ වචන ඇසුවෝය. නමුත් පසුතැවිලි වූ සොරා යේසුස් වහන්සේ හා සමග සදහටම සමීපව සිටින පිණිස පාරාදීසයට ස්වර්ගයට ගිය අතර අනෙක් සොරා සදහටම යේසුස් වහන්සේගෙන් ඈත්ව සිටින පිණිස වද හිංසන සහිත නිරයට ගියේය. ප්‍රේමණීය ශ්‍රාවකය, එක් එක් දවසේ කුමන දේ සිද්ධ වූවද එය ඔබ දෙවියන් වහන්සේ වෙතට ලං කරයි නම් සෑම දවසක්ම ඔබට ආශිර්වාදාත්මක එකක් වනු ඇත. ඒ අයුරින්ම ඔබගේ ජීවිතයේ පැන නගින සියලුම ප්‍රශ්න ඔබ දෙවියන් වහන්සේ සමීපයට රැගෙන යන රුකුලක් ලෙස සලකන්නේ නම් ඒ සෑම ප්‍රශ්න ගැටලුවක්ම ඔබට ආශිර්වාදයක්ද වනු ඇත. ගීතාවලිය 148 වන පරිච්ඡේදයේ 14 වන පදය. උන්වහන්සේ සුවකීය සෙනඟගේ අඟ එසවූසේක. තමන්ට ලංව සිටින සෙනඟක් වන ඊශ්‍රායෙල් පුත්‍රයන්ට ප්‍රශංසා හේතුවක් නැගූසේක.